ව්‍යස්ථාදායකේ විධායකේ අධිකරණයේ කියන්නේ මේ කුළුණු තුනෙන් තමයි රටේ පාලනය සිද්ධ වෙන්නේ. එතකොට විධායකයත් ව්‍යස්ථාදායකයත් දෙක එකතු වෙලා අනපනත් සම්පාදනය කරලාට පස්සේ ඒ අනපනත් මහජනතාවට ගැළපෙන්නේ නැහැ කියලා අපිට අභියෝගයෙන් ලක් කරන් තියෙන එකම තැන ශේෂ්ඨාධිකරණේ. ඒ ශේෂ්ඨාධිකරණයෙන් ගිහිල්ලා අපි තීන්දුවක් ගත්තට පස්සේ ඒ තීන්දුවත් නැවත සලකා බලන්නට ජනාධිපතිවරයා සූදානම් වෙනවා නම් අපි හනෝ ජනතා පරමාධිපත්‍යයකෝ. විශේෂයෙන් මේ රට ආගමික රටක්. එහෙම නැතු මේ ලිබරල් ඇති රනිල් වික්‍රමසිංහට ඕනේ විදිහට සමලින් එකත්තේ නීතිගත කරගන්න ඕන රටක් නෙවෙයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රනිල් වික්‍රමසිංහ කරපු මේ ප්‍රකාශය අපි තරයේ හෙලා දකිනවා පිළිකුල් සහගතව. මොකද රනිල් වික්‍රමසිංහ කොහොමද පරියාප්තයේ ප්‍රතිපත්තියේ ප්‍රතිවේදය ගැන කතා කරන්නේ? ඒ මිනිස්සු මොකද්ද බුද්ධඝම ගැන දන්නේ? මම අර කලින් කිව්ව නම්බෙනි අවස්ථාවෙන් බුද්ධාමිට ප්‍රමුඛස්ථානයේ පිරිනමනවා. ඒ පිරිනැමීම යටතේ අපිට සිද්ධ වෙන අසාධාරණයක් වෙනුවෙන් තමයි අපි ශේෂ්ඨාධිකරණයට කියලා නඩු පැවරුවේ. ඒ නඩුපවල ශේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නට පස්සේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවි සමානාත්මතා පනත ව්‍යවස්ථා විරෝධී කියලා රනිල්ට කොහෙද තියෙන අයිතියක් ඒක ප්‍රශ්න කරන්නේ. ඒ නිසා මේ රට 13 යම් කෙනෙක් බලාත්මක කරන්න ඕන කියලා කියනවා නම් ඔවුන් දේශද්‍රෝහියෝ. රනිල් වික්‍රමසිංහ දේශද්‍රෝහියෙක්, සජිත් ප්‍රේමදාස දේශද්‍රෝහියෙක්, ඒ වගේම මහින්ද රාජපක්ෂ දේශද්‍රෝහියෙක්, පාටිලි චම්පික රණවකලා, ඊළඟට එන්න ඉන්න දිලිප් ජයවිරල, ඒගොල්ලොත් කියනවා නම් 13 බලාත්මක කරන්න ඕනි කියලා ඔවුන් සියල්ලෝම අපි දේශද්‍රෝහින් විදිහටයි අපි සලකන්නේ. ඒ නිසා 13 මේ මහ පොළොවේ යථාර්ථය බවට පත් කරන්න අපි කවදාවත් ඉඩ තබන්නේ නැහැ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් බලපිටිය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්ුණා. ඒ සමග ජන බලවේගයේ බලපිටිය ප්‍රධාන සංවිධායක නීතිඥ කමල් ජයන්ත ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරලා ඔබතුමාට ඉදිරියේදී ශේෂ්ඨාධිකරණයෙන් දඩ විතරක් නෙවෙයි වන්දි විතරක් නෙවෙයි සිරන් දඩුවමුත් අනිවාර්යෙන් නියම වෙනවයි කියන පණිවිඩය අපි මේ රටේ ජනාධිපතිට දෙන්න කැමති මේ අවස්ථාවේදී. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.